ඒවයි තවත් මේ ප්‍රශ්න තියෙනවා ඒක නිකරම බලන්න ඕනේ වරක බුදු හිමියන් තපෝද මධ්‍ය තුලින් මතුවන උණු දියබුළු පෙන්වා ආනන්ද මේ දියබුළු අවීතියෙන් නැගෙන්න ආව උස්නේ හටගත් බව පෙන්නා දීලා තියෙනවා කියන එක. ඉතින් එහෙම දේවල් මේ බුද්ධහම උගත් තියෙන ඔසුපත් නරකයක් ළඟ ගලා යන නිසා මෙන්න මේ කියන ආව මේ උණු දියවැල් හටගත්තා මේ ආදි වශයෙන් මේ ත්‍රිපිටකේ බොහෝ තැන්වල එහෙම දැන් තියෙනවා. ඔය උණු දිය සීත උණු දියවැල් ගැන පෙන්නනකොට බොහෝකට පෙන්නවා ඔය ඔසුපත් නරකයක් ළඟින් ගලාගෙන යන දියපාර. ඒ ඔසුපත් නරකයේ නැගින්නාව පැහැින ගිනි සැර ඒකර ගෝචර වෙන ගින්න ඔය ආකාරයට පත් වෙනවා කිය. අවිතිය ගැන නෙමෙයි මෙතන වෙලා තින්නේ මේ සාමාන්‍ය මේ ඔසුපත් නරකයක් ගැන. එතනී ගලාගෙන යන වතුර උණු වෙලා යන්නේ. අවිතියේ වැටෙන දෙනක් තියෙනවා වඩබාමුකී කියලා තියෙනවා මකර කඩ කියලා ඒකට කියනවා. එහෙම තැනක් ගැන විග්‍රහයක් තියෙනවා. ඒ අවිතියේ ගින්නට අහුනොත් එහෙම කිසි කෙනෙකුට ඒ සීමාව ඉන්න බෑ. ඒ වලබහ මුඛයේ කියන ස්ථානින් අවීතියේ දොර ඇල්ල හිටන් මුහුද මැද එක්තරා ස්ථානයක මුහුදු වතුර ඒ වේගින් ඒ ස්ථානට යනකොට අහලකට යන්න බෑ. ඒකේ තියෙන අධික උෂ්ණයෙන් ඔක්කොම අනිකර වාත්පත් වාස් වේලා යනවා. ඒතර විශාල කම්පනයක් ඇතිකරන විශාල වායු වාත්ප ගුලියක් හැදිලා වතුර දෙබෑ කරන වටේ කැරකිල යනවා. ඒ උෂ්ණත්වයේ වටේ පැතිරිල යනවා. පැතිරිල යනකොට හැමතැනම මහා සුලි හට ගන්නවා. ඒ පරාතන කිට්ටු වෙන්න බෑ. තව කෙනෙකුට ඔක ලෝකෙ දින මකර කඩ කියව දෙන වලවාමුගේ කියලා තෝ කර කියනවා බර්බියුඩා ත්‍රිකෝණය කියලා තද එක ඔයයන් තියෙන. අන්න එතන මොල ඇතුලේ තියෙන එකක් ඔය කියන්නේ. ඔය බර්බියුඩා ත්‍රිකෝණය කියන තැන තමයි අවීතිය කඩ ඇරෙන්නේ. ඒ ඇරිච්ච ගමන් තමයි මහා සුලියක් නගාගෙන අර මහා සැර එන්නේ එළියට. ඒ එළියට එන්න රැතිනාව කැළඹීම නිසා තමයි ඕක අර සුලියන්නේ. ඒ සුලියන් කතාව විද්‍යාඥය හොයලා තිනවා ඈත ගිහිලා චන්ද්‍රිකාවලින් ෆොටෝ අරගෙන වලපුහම ළඟ වෙන්නේ නැඹේ. ඒ සීමාවට ගිහිලා ෆොටෝ ගන්නකොට පේනවලු නිශ්චල මොහොතේ ওই සීමාවේ මහා සුලි හයක් කැරකෙන. ජල සුලි හයක් කැදෙන හැටි දන්නේ නැහැ කොහොමද කියලා. මොහොතේ නිශ්චල මොහොතේ සුලි හද ගන්න විදිහක් නැහැ කියන එක තමයි විද්‍යා මතය. නමුත් බලපුවාම අති නිශ්චල තියෙන ප්‍රදේශයක මැද්දී විශාල සුලි හයක් තියෙනවා කියලා ඒක හොයාගෙන තියෙනවා විද්‍යාඥයෝ. ඒ සුලි හය හට ගැනීම සිද්ධිය තමයි අර අපායේ දොර ඉතින් තමයි තුඩු දීලා තියෙන්නේ. ඒක ඇවිල්ලා වැහෙනවා. ඒ මොහොතේදී අභ්‍යන්තරින් මහා ගිනිසර එළියට එනකොට මුහුදු ජලයේ දැවිලා වාෂ්ප වෙලා යනවා. ඉතින් විශාල සුලි කරකවාගෙන යනවා කම්පණය කරගෙන. ඒ ඇතුළේ ස්වභාවයක හැටි. ඉතින් එහෙම ඒවා තියෙනවා. ඉතින් පොළොව යට තිබෙන දේවල්. ඔසුපත් නලකයක තිබෙන ගින්න පිළිබඳව එක්තරා අවිඥාලාභී ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් විමසනවා එක උපාසක මහත්තය. ස්වාමීන් ඇත්ත වශයෙන්ම අපාය ගින්න කියන්නේ කොච්චර සෑරද? ඇත්තද? මෙහෙම අහන උන්වහන්සේ අවිද්‍යා බලයක් තිබිලා උන්වහන්සේ දෙන්න ඔබට ඒක දැනගන්න මොනවද කරන්න ඕන? ස්වාමීන් මට ඒක තියෙන ඔප්පු කරලා පෙන්වන්න බැයි. ඔය ලුණු වරණ ලී කියන ජාතිය අමු ලී. තනිකර වතුර ගොඩවල් වාගේ ලීම වේලලා ගන්න පුළුවන් වැඩකට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ලිපකට එහෙම දැම්මත් එහෙම ලී කැල්ලක් අනී ලිපේ අදිමේ දෙන අනී කියන රසක නිවිල යන. අන්න ඒවයි කොටසක් එකදී. ඕවා ජාර ගානක් ගොඩ ගහන්න කිව්වා ගෙනහරි. කොහෙයක් දිනේදී කා කැඩිච්ච එකක් දිනේදී ගස් කලන්න නැන්නේ උන්වහන්සේලා. ඉතින් ගෙනහලා ගොඩ ගහන්න කිව්වට පස්සේ අර මිනිස්සු අවුද කරන්නේ මිසාල තමන් උසට ගොඩ ගැහුවා. දැන් ඕක පත්තු කරලා එහෙම කරන්න පුළුවන් දෙයක් නැහැ. ඈතර වෙලා බලා ඉන්න කිව්වා ඒක ඇත්ත. මම එක දෙයක් කරලා පෙන්නන්න. කලමැදිරියේ තරම් ප්‍රමාණයක ගිනි ප්‍රමාණයක් ඔය ඔසුපත් නිරකේ නිරේන් අදිත්‍යාන වලින් ඔතන දාන්න. ඇදලා දාපුවාම සිද්ධ වෙන එක බලන්න කිව්වා. උන්වහන්සේ අදිත්‍යාන කරගාම කලමැදිරියේ තරම් පුංචි උෂ්ණ පොඩ්ඩ අර අපායෙන් ඇදිලා 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 අර ගොරට වැටෙනකොටම දැවිලා ඇහිපිය ගහන හොදින් අළු වෙලා ගියා. අර මුළු දරගොඩ ඒක දරන්න බැහැ සැත්තම දැවිලා ගියා. අපායෙන් ඉන්න ඔන්නෝම එක ඉතින් උමාව පින්න හැටි කතාවක් තියෙනවා. දැන් ඔය කතාව බුදු වෙලානේ අදත් ඔප්පු කරලා පෙන්නන. දැන් ඔය නවීන විද්‍යාවේ පොළොව යට මෙච්චර උෂ්ණත්වයක් තියෙනවා. ඒ උෂ්ණත්වය බලපුවාම ලෝහ දිය වෙලා යන උෂ්ණත්වයක් මෙන්න මේ තරම් උෂ්ණත්වයක් කියලා එකින් එක කියනවා. අදත් අහු වෙනවා. දැන් ක්‍රම එදා බුදුරන් වහන්සේ පෙන්නේ ඒවා බොරු කරන්න බෑ. ඇත්ත වෙන බවට තරුණ අදත් එකින් එක ඔප්පු වෙවි ඉන්නේ. ඔය කාරණා එහෙම ක්‍රමයක් අදත් තියෙනවා.